ධර්ම ශ්‍රවණ බිලාශි සබහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලකඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත සදහවතුනි ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි සුනිල් ශාන්ත මහතා රුවනී පෙරේරා මහත්මිය එමෙල් නිශාංක සහ නවී නිශාංක යන අය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු කිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ධර්ම දේශනාවත් එක්ක එකතු වෙන මොහොත ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පින්තුනි මේ ලෝකේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ කන කැස්පෑවා වියසිදුරෙන් අහස දකින්නට වඩා අමාරු දෙයක් මේ සංසාරේ සතර ආපායේ වැටි වැටි යන සත්වයන්ගේ ස්වභාවය දිහා බලද්දී දැන් බොහෝ වෙලාවට ඔබ බණ අහනකොට ඔබට මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා ඇහුනට බොහෝ දෙනෙකුට හිතෙනවා එහෙම කිව්වට ඔය ඔච්චර මිනිස්සු ඉන්නේ දැන් ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද කෝටි 700කට වඩා ලෝක ජනගහනයක් ඉන්නවනේ මේ මිනිස්සු මේ තරම් ඉන්නේ දුර්ලභ නම් මෙච්චර මිනිස්සු කොහෙන්ද එහෙම කෙනෙකුට හිතෙනවා පින්තුනි අපි එහෙම දකින්නේ අපිට මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන කාරණේ බුද්ධ දේශනා ඇසුරෙන් අපි තේරුම් ගන්නට ඕනේ අනෙක් සත්ත්ව ලෝකත් එක්ක ගලපලා අපි යමක් දුර්ලභද නැද්ද මේක අඩු වෙනවද වැඩි වෙනවද කියලා දකින්න තියෙන්නේ තව දෙයකට සාපේක්ෂව තව දෙයක් එක්ක ගලපලා දැන් අපි තේරෙන විදිහට යන්තම් හරි මෙහෙම තේරුම් ගමු මේ සත්ත්ව විශ්ය අචින්තියයි අචින්තියයි කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට ඔබට මට සාමාන්‍ය කෙනෙකුට හිතලා සම්පූර්ණයෙන් වටහා ගන්න බැරි දෙයක්. අපි ඒක හිත හිතා ගියොත් අපේ හිත විපිලිසර වෙනවා මිසක් අපිට මේක පරිපූර්ණ වටහා ගන්න බැරි වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගැනීම පිණිස අපිට තේරෙන ප්‍රමාණයට මේ සත්ත්ව විශ්ය ගැන පැහැදිලි කරලා පෙන්නනවා. දේශනාවල සඳහන් වෙනවා මනුස්ස චුති සූත්‍රය, දිව්‍ය චුති සූත්‍රය, බ්‍රහ්ම චුති සූත්‍රය තිරච්ඡාන චුති සූත්‍රය නිරේ චුති ප්‍රේත චුති වගේ ඒ චුති කියන්නේ ඒ ඒ සත්ත්ව ලෝකවලින් සත්වයන් චුත වෙන ආකාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන රැසක් සංයුත්ත නිකායේ සඳහන් වෙලා තියෙනවා එතකොට මේ දේශනානුව බලද්දී අපිට පේන කාරණයක් තමයි ඒ ඒ සත්ත්ව ලෝකවලින් චුත වෙන සත්වයන් කර්මානුරූපීව ඒ ඒ ලෝකවල උපත කරා යනවා
දැන් අපි සාමාන්‍ය ගම් මෙහෙම අපිට මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියන කාරණේ තේරුම් ගන්න නම් අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන විදිහට මෙහෙම හිතමු දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සතර අපායන් ගැන කතා කරනවා නිරය තිරිසන් අපාය ප්‍රේත අපාය අසුර අපාය සතර අපායන් ගැන බුදුහාඳුරු පෙන්නලා තියෙනවා එතකොට මේ සතර අපායන් අපිට අපායවල් තුනක්ම අපිට පේන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ කොහෙද තියෙන්නේ කොහොමද කොච්චර ඉන්නවද අපිට හිතා ගන්නවත් බැ නිරය අපි දන්නේ නැහැ නිරේ නිරිසත්තු කොච්චරක් ඉන්නවද කවුරුවා සංගණනයක් කරලවත් නිරිසත්තු මෙච්චරයි කියලා නිරේ ගැන අපිට ගණනය කරගන්න බැ ඒක අපේ පියවි ඇහෙන් දකින අපේ සීමාව ඉක්මවා ගිය තැන එතකොට අපිට පේන්නේ නැති නිසා අපි නිරේ ගැන අපි ඒක පැත්තකින් තියමු ඊළඟට ප්‍රේත අපාය අපිට ඒකත් ගණනය කරගන්න බෑ මේ ප්‍රේතය කොච්චර ඉන්නවද ප්‍රේතවත්තු වගේ දේශනාවල ලක්ෂණ සංයුක්තේ වගේ දේශනාවල මේ ප්‍රේතය ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා හිත දියුණු කරලා දිවසින් ඉරුදියෙන් මේ ප්‍රේතයන්ව දැකපු සිදුවීම් ගැන සඳහන් වෙනවා හැබැයි අපිට සාමාන්‍ය මිනිස්සෙකුට ඒක දකින්න බෑ ඒ නිසා අපි ඒකත් පැත්තකින් තියමු ඊළඟට අසුරාපාය මහා සාගරයේ තුල අමනුස්ස කොටසක් හැටියට පෙන්වනවා. දැන් අපිට මුහුද දිහා බලද්දි සාමාන්‍ය ලෝකයා සාමාන්‍ය මිනිසයා කැමරාවකින් හරි ඔබ දැකලා ඇති මහා සාගරේ මුහුද ඇතුලේ මාළු පීනගෙන යනවා නොඑක් සත්තු නොඑක් දේවල් ඔබ රූපාහිනි වලින් වැඩසටහන් වලින් දැකලා ඇති. හැබැයි අපි මහා සාගරේ ඉන්න අමනුස්සයන් අපිට දකින්න බෑ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා මහා මුහුදේ යොදුන් සිය ගණන් විශාල ශරීර ඇති අමනුස්සයන් ජීවත් වෙනවා. තිමි තිමංගල තිමිර පින්නල නාග අසුර ගහන්දරව කියලා අමනුස්ස කොටස් ගැන දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපිට ඒව දකින්නත් බෑ. ඒ අතර අසුර කියන්නේ මහ මුහුදේ ඉන්න දුක් විඳින සත්ත්ව කොටසක් අපායක් ඒක. අමනුස්සය වගේ ශරීර ඇති මහා සාගරේ දුක් විඳින අමනුස්ස කොටසක්. අපි ඒකත් අමතක කරමු. අපිට හොයන්න බැරි නිසා. දැන් අපිට පේන්න තියෙන්නේ සතර අපායන් හතරෙන් එකයි. තිරිසන් අපායයි. දැන් මේ තිරිසන් අපායේ ඉන්න තිරිසන් සත්තු දිහා බලන්න බුදුහාමුදුරෝ කරණීය මිත්‍ය සූත්‍රය අපි කවුරුත් දන්න මේ කරණීය මිත්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තිරිසන් සත්වයන්ව විස්තර කරා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා මහන්තාවා මහත් ශරීර ඇති සත්තු ඉන්නවා මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා රස්ස කුඩා සත්තු ඉන්නවා අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු ඉන්නවා. දැන් බලන්න අපි ඒකද දන්නේ අන්වීක්ෂේ වගේ දෙයක් උපකරණයක් හොයාගෙන ඇහැට නොපෙනෙන සත්තු තිරිසන් සත්තු ඉන්නවා කියලා අපි ඒකෙන් දකින නිසා ඇත්ත නේනම් මෙහෙම උන් ඉන්නවනේ කියලා පිළිගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේ දා දිවසින් දැක්කා. අපේ ඇහැට නොපෙනෙන තිරිසන්ගත සත්තු ඉන්නවා. එය අමනුෂ්‍යෝ නෙමෙයි තිරිසන් ලෝකේ. අනුක කියන්නේ ඇයිද තූලාවා වටකුරු හැඩෙන් යුත් සත්තු දිත්තාවායේ වද්දිත්තා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්වයන් ඉන්නවා එතකොට මෙන්න මේ විග්‍රහයම නිකන් ඔළුවේ තියාගෙන ඔබ බලන්න ඔබ ජීවත් වෙන ඉඩම ගැන හිතන් අපි මේ කතා කරන්නේ මේ මනුස්ස ජනගහනේ අඩුවීම වැඩිවීම ගැන ඔබ ජීවත් වෙන ඉඩම ගැන ගත්තොත් පර්චස් 10ක් 20ක් 30ක් පොඩි ඉඩමක් හරි ඔබට තියෙනවා කියලා හිතන්න. මේ භූමිය තුල ඔබ ජීවත් වෙන භූමිය තුල ඔබේ ගෙදර 4 දිනක් 3 දිනක් 5 දිනක් 7 8 දිනක් ඉන්නවා කියලා හිතන්න ගෙදර. හැබැයි අපිට ඒ 7 8 දින ගණනය කරගන්න පුළුවන්. නමුත් ඔබම හිතන්න ඔබේ ඉඩමේ ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද කියලා. ඇහැට පේන නොපෙනෙන අය නෙමෙයි ඇහැට පේන සත්තු. කූඹි කුලක් ගත්තත් ලක්ෂ ගණනින් ගණනය කරගන්න බෑ. වේයෝගුලක් අරන් බලන්න. ඔබේ ගෙදරම කුණු වෙලා යන එළෝළුවල අඩු ගාන අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා ඒකේ ඉන්න පණුව ටික බලන්න කොච්චර සත්‍යයන්ද. එතකොට මේ මහ පොළවේ වර්ග අඩියක් හාරන්න කොච්චර සත්තු ඉන්නවද පොළව හාරන්න පොළවේ සත්තු. වතුර ටිකක් අරගෙන බලන්න කුණු කානුවක ඉන්න සත්තු ටික අසෝචි ගොඩක මේ විදිහට ගත්තහම සත්ව විසි අචින්තියයි. දැන් ඔය කතා කරේ මේ පුංචි ප්‍රමාණයක අපේ ඇහැට පේන මේ පුංචි ඉඩමක ඉන්න සත්තු ටිකවත් අපිට ගණන් කරගන්න බැයි නම් මේ ලෝකේ ඉන්න සත්තු ගැන හිතුවොත් කොච්චරද හිතාගන්න බැ.
ඔය සතර අපායෙන් එකක් නිරය ප්‍රේත ලෝකේ අසුර අපාය ඔය කොම එකතු කරලා ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්වෙයි මහණෙනි සතර අපායගත සත්වයන් මහ පොළොවේ පස් වගේ කියෝ. ඒ තරම් විශාලයි. ගණනය කරගන්න බැරි තරම් විශාලයි. ඔය අතරින් මනුස්ස ජීවිතයක් මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ නියසිලට ගත්ත පස් ටිකක් වගේ කියෝ. කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස දකිනවා වගේ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ නිසා පින්වතුනි ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ඔබත් මමත් අපි එක්ක ජීවත් වෙන මේ හැම දෙනාටමත් ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ දැන් ලැබිච්ච වෙලාව. අන්න ඒ මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන මිනිස් ගුණධර්ම ජීවිතය තුළ ඇති කරගෙන මනුස්සෙක් විදිහට මනස උසස් කියන අර්ථේ මනුස්ස. එතකොට ඒ උසස් මනසක් ඇතුව උසස් ගුණධර්ම ඇතුව තමන්ගේ මනස තවත් ඉහළට දියුණු කරගනිමින් ජීවත් වෙන්න ඔබ දක්ෂ වෙන්න. අද අපි විශේෂයෙන් මේ ධර්මානුශාසනාවේදී කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ යුතුකම්, ඒ වගේ විශේෂයෙන් දෙමාපියන් දරුවන්ගේ යුතුකම්, මේ දෙමාපියන්ට සැලකීම, දෙමාපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම්. මොකද අපිට මේ සමාජය තුල පේනවා සමහර දරුවෝ පුදුමාකාර විකෘති අමුතුම විදිහේ සමාජ පරිසරයකට ගොඩ නැගෙන. සමහර වෙලාවට නූගත් දෙමාපියන්ගෙන් පවා ඒවට අනුබලයක් ලැබෙන අවස්ථාවක් නැතුව නෙවෙයි. ඔබ දකින්න ඇති පසුගිය කාලවල සමහර චණ්ඩි හැටියට මතුවෙන්න හදන දරුවෝ සිඟිති පාතාලයක් ගැන. එතකොට මේ වගේ සමහර දරුවෝ එක්ක නොදන්නකම, අහිංසකකම, අසරණකම, ඊළඟට සමහර දෙමාපියන්ට මේ ගැන කිසිම දැනුමක් නැතිකම. එතකොට මේ තුල අපි දන්නවා, මොකද අපි ගොඩාක් ලංකාවේ ධර්ම දේශනා කරනවා, ඒ වගේම ගම් නියම් ගම් වල ගිහිල්ලා හැම තැනම හැම පිරිසකටම පාසල් දරුවන්, වැඩිහිටියන්, තරුණ පිරිස හැමෝටම අපි කතා කරනවා. ඊළඟට අපි බන්ධනාගාරවල මේ හිරකරුවන් එකතු කරලා අපි ඒ අයට නොයෙක් වැඩසටහන් කරනවා, දහම් වැඩසටහන්. අපි දැකලා තියෙනවා සමහර බන්ධනාගාරවලට යද්දී සමහර පුංචි දරුවන්, එතකොට ඒ අයගේ ජීවිතවල සමහරු අවුරුදු 18, 19, 20, 20 ගණන් මේ පුංචි දරුවෝ. හැබැයි නොයෙක් අපරාධ එක්ක මත්කුඩුවලට, මත්ද්‍රව්‍යවලට, සමහරු මිනීමැරුම් වලට, සමහර දරුවන්ගේ ප්‍රශ්න ගත්තහම එක්ක තමන්ගේ පෙම්වතියට කවුරු හරි විහිළුවක් කරා කියලා පිහියෙන් ඇනලා. එතකොට මේ වගේ සිදුවීම් අපිට හරියට දකින්න ලැබෙනවා. එතකොට මේ තුල ඔහුගේ මුල් අර පුංචි ආවේගය, ඒ මොහොතේ ඇතිවන කේන්තියක්, ද්වේෂයක්, තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බැරිවීම තුළ මුළු ජීවිතේම, අර වටිනා දුර්ලභ මුළු මනුස්ස ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ වටිනාකම ඔබ තේරුම් අරගෙන මේ මනුස්ස ජීවිතේ තුළ ගුණධර්ම දියුණු කරගන්න, රැකගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දරුවන් කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ විස්තර කරා. ඒ තමයි සහජාත, අතිජාත, අවජාත කියලා බුදුරජාණන් වහන්සේ කොටස් තුනකට බෙදුවේ. එතන සහජාත කියලා කියන්නේ දෙමව්පියන් හා සමාන ගුණධර්ම ඇති දරුවෝ ඉන්න. අපි ගම සමහර දෙමව්පියෝ ඉන්න බොහොම සිල්වත්, බොහොම ගුණධර්ම තියෙන. එතකොට ඒ දෙමව්පියෝ විදිහටම ඒ අම්මා තාත්තා දිහා බලාගෙන, මොකද දරුවෙක් වැඩිපුරම හැදෙන්නේ තමන්ගේ පාසලට ගුරුවරු අතරට යන්න කලින් මුල්ම දෙමව්පියන්. දෙමව්පියෝ තමයි පූර්ව ආචාරවරු හැටියට ධර්මයේ පෙන්නේ. අපිට විදුහලෙන් හරි, වෙනත් පන්තියකින් හරි, සමාජයෙන් හරි ඔබ යම් දැනුමක් ඇති කරගන්න පෙර ඔබට ඇවිදින්න. දැන් බලන්න පුංචි දරුවෙක් ඉපදිච්ච වෙලාවේ ඉඳන් ඒ දරුවාට වචනින් වචනේ කතා කරන්න, ඇවිදින්න. ඊළඟට ඒ කනබොන දේවල් ගැන, මේක හොඳයි, මේක කන්න එපා, මේක කන්න පුතේ. එතකොට මේ විදිහට මේ හොඳ නරක මේ හැම දෙයක්ම කියලා දීලා දරුවෙක්ගේ මුල්ම ගුරුවරු තමයි දෙමව්පියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පියෝ දිහා බලාගෙන ඒ දෙමව්පියෝ හා සමාන ගුණධර්ම ඇති දරුවන් සමාජය තුල ගොඩ නැගෙනවා. එවැනි දරුවන්ට ධර්මයේ හඳුන්වන්නේ සහජාත, සමාන, ඒ දෙමව්පියන් හා සමාන ගුණධර්ම ඇති දරුවා. අපිට මේ සමාජය තුළ එවැනි අය දකින්න ලැබෙන.
ඊළඟට සමහර දරුවෝ ඉන්නවා අතිජාත දෙමව්පියන්ට වඩා බොහෝ ගුණ ධර්ම ඇති දරුවෝ. අපි දන්නවා සමාජය තුළ දෙමව්පියෝ ගත්තත් හැමෝම මේ ගුණ ධර්ම රකින්න දෙමව්පියෝ නෙමෙයි. සමහර දෙමව්පියෝ තාත්තලා ඉන්න උදේ ඉඳන් බීගත්ත බේබද්ද එක්ක ගෙවල් වලට ඇවිල්ලා හැමදාම එක්ක තමන්ගේ අම්මට ගහනවා, බිරිඳට ගහනවා, දරුවන්ට ගහනවා, ගෙවල් වල බඩු මුට්ටු කුඩු කරනවා. ඊළඟට කතා කරොත් නරක වචන, පරුස වචන, ගෙවල් දොරවල් වල සමහර ගෙවල් වල තාත්තා ගෙදර එනවා කියන්නේ දරුවෝ වෙවුලනවා. එක්ක ඇඳාස්සේ, දොරවල් අස්සේ, එහෙම තමයි සමහර දරුවන්ගේ ජීවිත ගත වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ එවැනි දෙමව්පියන්ට දාව ඉපදුනත් සමහර දරුවෝ ඉන්නවා බොහොම සිල්වන්තයි. හොඳට සිල් රකින්නවා. තමන්ගේ ජීවිතය තුළ අර දෙමව්පියෝ දිහා බොහොම අනුකම්පාවෙන් බලනවා. බලලා අර දුරාචාර වලට වැටෙන්නේ නැහැ. බොහොම සිල්වත්, ගුණවත්, අනිත් අයට උදව්පකාරක සමහර දෙමව්පියෝ යම් වැරදි වැඩක් කරන්න හැදුවත් අම්මේ ඕක කරන්න එපා, තාත්තේ ඕක කරන්න එපා, ඕක හොඳ නැහැ, ඕක වැරදි, ඕක අකුසල්. සමහරට බනිනවා, අනේ ඵලයන් යන්න කියලා බනිනවා. ඒ බැනුම් අහගෙන හරි අර දෙමව්පියන්ට හොඳ නරක කියා දෙමින් තමන් ඒ වැරදි වැඩවලින් වළකිනු, තමන් ගුණ ධර්ම රකිනු. එවැනි දරුවන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අතිජාත දරුවෝ. දෙමව්පියන්ට වඩා බොහෝ ගුණ ධර්ම ඇති දරුවෝ ඉන්නවා. එවැනි දරුවන් සසර පින් තියෙන දරුවන්, ඒ දෙමව්පියන්ටත් වාසනාවක්. මොකද බොහෝ වෙලාවට ඒ දරුවෝ නිසාම සමහර දෙමව්පියෝ නිවැරදි මාර්ගවලට යොමු වෙනවා. අපි දන්නවා බොහෝ එවැනි දරුවෝ තමන්ගේ අම්මා තාත්තා බොහෝම ආදරෙන් සමහරට වැඳලා හරි අම්මේ කොහොම හරි සීල් ගන්න යා, අද මාත් එක්ක යා, මම එක්ක යන්න, අම්මා මන් නිසා එන්න, අනේ තාත්තේ සීල් ගන්න යා, තාත්තා මේ වැරදි වැඩ කරන්න එපා, අඩු ගානේ මේ පොයේ දවසට හරි යම් බණක් අහන්න. එහෙම බොහොම ආදරෙන් බණ අහන්න, පින්කම් කරන්න, පින්කම් වලට බලෙන් එක් කරගෙන යන දරුවෝ ඉන්නවා. දෙමව්පියන්ට සීල් ඇඳුම් ගෙනත් දීලා, බණ පොත්පත් ගෙනත් දීලා, දෙමව්පියන්ව ධර්මයට යොමු කරන, දෙමව්පියන්ව ගුණධර්ම වලට යොමු කරගන්න දරුවෝ ඉන්නවා. එතකොට එවැනි අතිජාත දරුවෝ දෙමව්පියන්ටත් වාසනාවක්. ඊළඟට මේ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අවජාත දරුවා. දැන් අවජාත කියලා මේ සමාජය කතා කරන්නේ වෙන දෙයක්. එහෙම එකක් නෙමෙයි ධර්මයේ තියෙන. ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවජාත කියලා පෙන්වුවේ දෙමව්පියන්ට වඩා ගුණධර්ම වලින් අඩු දරුවෝ. දෙමව්පියෝ ඉන්නවා බොහොම සිල්වත්, ගුණවන්තයි. කාටවත් කරදරයක්, හිරිහැරයක් කරන්නේ නැහැ. පවට බයයි, පව කරන්න ලැජ්ජයි. දරුවන්ට කියනවා පුතේ ඔය වැරදි වැඩ කරන්න එපා, දරුවෝව කරන්න එපා, ඔය නරක වැඩ කරන්න එපා, නරක යාළුවෝ ආශ්‍රය කරන්න එපා. ඒ කොච්චර කිව්වත් ඒ දරුවෝ නෙමෙයි ඒව ගණන් ගන්නෙ. පුළුවන් තරම් වැරදි වැඩ පවුකාරකම් දෙමව්පියන්ට හොරෙන්. සමහර දරුවෝ ඉන්නවා අම්මලගේ වැඩක් අම්මා බලා ගන්න, තාත්තගේ වැඩක් තාත්තා බලා ගන්න කියලා දෙමව්පියෝ ඉදිරියේ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඒ පවුකම් වල දුරාචාර වල යෙදෙනවා. එතකොට මෙන්න මෙවැනි දරුවන් අවජාත දරුවන් හැටියට ධර්මයේ විස්තර වෙනවා. ඒ නිසා සාමාන්‍ය මේ අම්මා තාත්තෙක් නැති දරුවෙක් උපදින්න විදියක් නැහැ කොහේ හරි. ඒ නිසා මේ සමාජයේ කතා කරන අවජාත කියන දේ නෙවෙයි. මතක තියාගන්න, කොහේ හරි දරුවෙක් උපදින්නේ ඒ දෙමව්පියන් නැතුව. දෙමව්පියෝ නැති දරුවන් ඉන්න විදියක් නැහැ. සමාජෙ පෙන්නන්නේ දෙමව්පියන්, ධර්මයේ පෙන්නනවා බුදුහාඳුරෝ මහණෙනි දෙමව්පියන්ට වඩා ගුණ ධර්මෙන් අඩු. දෙමව්පියන් කියන දේ ගණන් ගන්නේ නැති, වැරදි වැඩ දුරාචාරයේ දෙන, එවැනි අධර්මිෂ්ඨකම් වලයේ දෙන, පවුකාර ක්‍රියාවන් වලයේ දෙන යම් දරුවන් නැද්ද, එවැනි දරුවන් අවජාත දරුවන් හැටියට ධර්මයේ පෙන්නනවා. දැන් මේ බුදුහාමුදුරුව මේ පෙන්නපු මේ බෙදීමට අනුව ඔබටම හොයාගන්න පුළුවන් කවුද සහජාත, කවුද අතිජාත, කවුද අවජාත කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි, විශේෂයෙන් දරුවන් කියන්නේ දෙමව්පියන්ට සම්පතක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දෙමව්පියන්ට මේ දරුවන් තරම් සම්පතක් නැහැ. ගිහි ජීවිතේ ගත කරන අයගේ ගිහි ජීවිතයේ තුල දෙමව්පියන්ට තියෙන එකම සම්පත දරුවන්. ඒ නිසා ඒ දෙමව්පියන්ගේ යුතුකමක් තමයි ඒ දරුවන් යහමගට යොමු කිරීම, ඒ දරුවන්ට හොඳ නරක කියා දීම. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම් පවා පෙන්නනවා. එතකොට මේක දෙපැත්තටම තියෙන දෙයක්. දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවා.
ඒ තමයි ඒ දරුවන් වෙනුවෙන් ඒ අයව වරදි මුදවා ගන්න එක. පුංචි කාලේ දන්නේ නැහැ වරදට යොමු වෙනු. ඔබ දන්නවා පොඩි දරුව අහුවෙච්ච දේ කටේ දා ගන්නවා. එතකොට සමහර දෙමව්පියෝ ටිකක් සැර කරනවා, ගහනවා, සමහර අය ආදරෙන් කියනවා, අනේ පුතේ එපා කියනවා, ඕක හොඳ නැහැ, ඕක වසයි කියනවා. එතකොට මෙහෙම කියලා ඒ දරුවව අර වැරදි වැඩ වලින් වළක්වලා යහපතට යොමු කරන. හැම වෙලාවෙම පොඩි දරුව අසූචි ඉඳන් කනවා ඒ නොදන්නකමට. එතකොට ඒ දරුවන්ව පුංචි කාලේ ඉඳන් අර පොඩි නොදන්න දරු වයසේ ඉඳන් මේක හොඳ නැහැ, මේක හොඳ නැහැ කියලා කියලා දීලා ඒ දරුවා යහපත යොදවන. මෙන්න මේ විදිහට තමන්ගේ දරුවා දෙමව්පියන්ගේ යුතුකමක් තමයි වරදි මුදවා ගන්න එක, වැරදි වලින් වළක්ව ගන්න එක. ඊළඟ දේ බුදුරජාණන් වහන්සේ පෙන්නන වැරදි වලින් වැළැක්වුවා විතරක් නෙමෙයි, දෙවනි දේ දෙමව්පියන්ගේ යුතුකමක් තමයි තමන්ගේ දරුවන් යහපත යොදවා ගන්න එක. වරදින් වළක්වනවා වගේම යහපත යොදවන්නට ඕන. පුංචි කාලේ ඉඳන් පුතේ සත්තු මරන්න එපා. ඒ බොහොම ආදරෙන් කියලා දෙනවා. ඒ ඔයාට කවුරු හරි ගැහුවොත් රිදෙනව නේද? ඒ නිසා සතෙකුටවත් ගහන්න එපා. තව කෙනෙකුට හිංසා කරන්න එපා. එතකොට මේ පොඩි දරුවාට තේරෙන විදිහට තේරෙන භාෂාවෙන් කියලා දෙනවා. කාගේවත් දෙයක් හොරකම් කරන්න එපා. තමන්ගේ දෙයක් තමන්ට නැති වුණොත් කොච්චර දුකක් ඇති වෙනවද? ඒ නිසා කවදාවත් කාගේවත් නොදුන් දෙයක් හොරකම් කරන්න එපා. එතකොට තේරෙන විදිහට බොරු කියන්න එපා. එතකොට ඔය විදිහට බය කරලා හරි අර පුංචි දරුවන්ට කියලා දෙනවා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා අබිනිෂ්ක්‍රමණය කරේ පුංචි රාහුල පුතු ඉපදිච්ච දවසේමයි. උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අබිනිෂ්ක්‍රමණය කරේ. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලා එදා වෙසක් පුන් පොහෝ දවසේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට කපිලවස්තුපුරයට තමන්ගේ මව් දෙමව්පියන් දකින්න බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ පිණිස. ඒ වැඩම කරනකොට පුංචි රාහුල පුතාගේ වයස අවුරුදු 7ක්. ඒ වැඩම කරපු ඒ දිනවල තමයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තුන්වෙනි දවසේ පුංචි රාහුල පුතා පැවිදි වුණා. ඔබ අහලා තියෙනවා එදා දානෙට වැඩම කරලා මාලිගාවේ දානෙ වළඳලා බුදුරජාණන් වහන්සේ වඩිද්දි යසෝදරාව පෙන්වුවා පුතේ අර ඈතින් අර පිරිසාංග පිරිස පිරිවරාගෙන ඉදිරියෙන් වඩින්නේ ඔබේ පියාණන්. මේ පියාණන් සතු දායාදයක් තියෙනවා, සතර මහා නිධානයක් තියෙනවා. ඒ පියාණන්ගේ දායාදේ ඔබට උරුමයි. ඔබ ගිහින් පියාණන්ගෙන් දායාදේ ඉල්ල ගන්න. මේ පුංචි රාහුල කුමාරයා මාලිගාවෙන් පහලට දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයට වඩිනවා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අල්ලගෙන පියාණනි මට දායාද දෙන්න, පියාණනි මට දායාද දෙන්න, දායාද දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සමගම අර අතින් අල්ලගෙන බුදුහාඳුරොත් එක්කම ගියා. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ගිහිල්ලා නීග්‍රෝධාරාමයට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේට කතා කළා කියනවා, සාරිපුත්ත මේ රාහුලට තථාගතයන් වහන්සේ සතු දායාද දෙන්න කිය. මේ රාහුලව පැවිදි කරන්න. මේ රාහුල කුමාරයා පැවිදි කරා. එතකොට රාහුල කුමාරයා පැවිදි වුණේ අවුරුදු 7දී. පුංචි වයස. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ පුංචි රාහුල හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩියා. ඒ වඩිනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපි අද ගෙදරකට ගියත් එළියේ තියෙනවා මේ පාපිස්සක්. ඒ පාපිස්ස තියෙන්නේ කකුල් පිහගෙන යන. සමහර ගෙවල් වල පරණ ගෙවල් වල තියෙනවා වතුර භාජනයක් තියෙනවා. ඒ තවත් පිරිසිදු කරන්න කකුල හොදගෙන පිහගෙන යන. එතකොට ආරාමවල එදා ජේතවනාරාමේ බොහෝ තැන්වල ඒ කුටිය ඉස්සරහා තියෙනවා වතුර භාජනයක්. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ඉදිරියේ තියෙනවා වතුර භාජනයක්. තථාගතයන් වහන්සේ දකින්න කුටියට පැමිණෙන කෙනෙක් පා දෝවණය කරලා පා පිහගෙන තමයි කුටියට ඇතුල් වෙන්නේ. පුංචි රාහුල හාමුදුරුව අර භාජනෙන් කකුල් දෙක හොදගෙන ඇතුළට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අර පා දෝවණය කරපු භාජනේ වතුර චුට්ටක් ඉතිරි වෙලා තියෙනවා දැකලා මේ භාජනේ අරගෙන ඔන්න බලන්න පොඩි දරුවෙකුට ඒ පුංචි වයසත් එක්ක
යමක් තේරුම් කරලා දෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ඔබ මේ භාජනේ දකින්නවද? එහෙමයි ස්වාමීනි. මේ භාජනේ මොනවද තියෙන්නේ? ස්වාමීනි බහකතුන් හස වතුර ස්වල්පයක් තියෙනවා. අර පාදෝණේ කළා ඉතුරු වෙච්ච වතුර. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල දැන් ඔබ මේ වතුර ටික හලන්න. හලලා මේ භාජනේ මුණින් නවන්න කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා දැන් අර භාජනේ මුණින් නැව්වා. රාහුල දැන් මේ භාජනේට මුණින් නවලා වතුර වැක්කෙරුවොත් වතුර පිරෙනවද ඇහුවා. නෑ ස්වාමීනි ගලාගෙන යනවා කිව්වා. වතුර එකතු වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල දැන දැන බොරු කියන යම් කිසි කෙනෙක් ඉන්නවද? ඒ කෙනාගේ ජීවිතයත් මේ හිස් වතුර භාජනය වගේ කිව්වා. ඒ හිස් වතුර භාජනයක් මුණින් හරවලා කොයි තරම් වතුර වැක්කිරුවත් පිටතට ගලාගෙන යනවා මිසක් වතුර එකතු වෙන්නේ. ඒ වගේ තමයි කිව්වා දැන දැන බොරු කියන කෙනාගේ ජීවිතේට ගුණධර්ම රැස් වෙන්නේ නැහැ. ගුණධර්ම එකතු වෙන්නේ නැහැ. ඒ කෙනාට නොකල හැකි පාපයක් නැහැ. ඒ නිසා රාහුල කවදාවත් ගුණධර්ම වඩන කෙනෙක් බොරු කියන්න හොඳ නෑ කියලා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ අර පුංචි රාහුල හාමුදුරන්ට යමක් පැහැදිලි කරලා දීපු ආකාරය. එතකොට මේ වගේ දරුවන් යහපතේ යොදවනකොට ඒ දරුවන්ට පුංචි උදාහරණ වලින් අපි දන්නවා පොඩි දරුවන්ට දෙමාපියෝ කතන්දර පොත් ගෙනත් දෙනවා, ජාතක කතා කියලා දෙනවා. ඒ වගේ හොඳ නරක පුංචි කාලේ ඉඳන් කියලා දෙන්නට දැන් බලන්න ඉස්සර අපි පුංචි කාලේ ඔබ පුංචි කාලේ බොහෝ වෙලාවට මේ වැඩිහිටියෝ දන්නවා ඒ කතන්දර පොතක් ගත්තත් ඒ පොඩි දරුවෝ කියවපු කතාවකින් ජීවිතේට ආදර්ශයක් කරුණාව මෛත්‍රිය එකිනෙකාට උදව් කර ගැනීම දානේ බෙදා හදා ගැනීම මේ වගේ දෙයක් ඒ කතාවේ තිබුණා. අද බලන්න බොහෝ වෙලාවට මේ පුංචි දරුවෝ මේ කම්පියුටර් එක ගේම් එක ඉන්ටර්නෙට් එක Facebook එක අද තියෙන ගේම් වල ගත්තත් එක්කෝ වෙඩි තියාගන්නේවා ආයුධ වලින් අනිනේවා ගහගන්නේවා මේ පුංචි මනසක් පොඩි කාලේ ඉඳන් දරුව පුරුදු වෙන්නේ එක්කෝ වෙඩි තියාගන්න කම්පියුටරෙන් හරි පුරුදු වෙන්නේ ගේම් එකෙන් වෙඩි තියාගන්න එක්කෝ කාට හරි පිහියකින් අනින්න ආයුධ වලින් කරන පහර දීම ඒව තමයි සෙල්ලම් හැටියට පුරුදු වෙන්නේ. එතකොට එවැනි පුංචි දරුවෙක්ගේ මනසක් කුසලයට වඩා නොදැනුවත්වම අකුසලයට පාපයකට නැඹුරු වෙන. ඒ නිසා දෙමව්පියන්ගේ යුතුයකමක් තමයි දරුවන් පාපයෙන් වළක්වලා යහපත යොදව ගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි ඒ දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබා දීම දෙමව්පියන්ගේ යුතුයකමක්. එතකොට ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබලා දෙන්නට ඕන. ඒ අධ්‍යාපනයෙන් තමයි දරුවා එතනින් එහාට පරිපූර්ණ සම්පූර්ණ නැන නුවණ ඇති තමන්ගේ දක්ෂතා හැකියා දියුණු කරගන්න සමාජයට වැඩදායක ගුණවන්ත දරුවෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා හොඳ අධ්‍යාපනයක් ඒ දරුවන්ට ලබා දෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේ පෙන්නනවා දරු දෙමව්පියන්ගේ යුතුයකම තමන්ගේ දරුවන් නිසි වයසට එනකොට ඒ අයට ආවාහ විවාහ කටයුතු කරලා දීම. ඒවා නිසි වයසත් එක්ක. එතකොට බලන්න බුදුහාමුදුරේ ඒ තැන පෙන්නනවා මහණෙනි නිසි වයසේදී ඒ දරුවන්ට ಗುಣධර්ම කියලා දීලා නිසි වයස එනකොට ඒ අයට ඒ ආවාහ විවාහ කටයුතු කරලා දීමත් දෙමව්පියන්ගේ යුතුයකම. ඊළඟ දේ තමයි දෙමව්පියෝ සතු සම්පත් සුදුසු කාලයේදී දරුවන්ට පවරා දෙන්න ඕනේ. ඒක යුතුයකමක් කියලා. මතක තියාගන්න එතන බුදුහාඳුරු පෙන්නලා දෙන්නේ සුදුසු කාලයේදී ඒ දරුවන්ට යම් කිසි දෙමව්පියෝ සතු සම්පතක් වස්තුවක් තියෙනවා නම් ඒක දරුවන්ට පවරලා දෙන්න. හැබැයි මතක තියාගන්න මේකේ කොතනවත් මොන ලෝකෙවත් කොහි ධර්මතාවයකවත් දෙමව්පියන්ගේ දීපල මේක සමසේ බෙදලා දෙන්න ඕනේ මෙයාට මේ කොටස දෙන්න ඕනේ වැඩිමහල් පුතාට මෙහෙම හම්බෙන්න ඕනේ එහෙම දෙයක් නැහැ. ඒක දෙමව්පියන්ගේ කැමැත්ත. ඒ දෙමව්පියන්ට බොහෝ දෙමව්පියෝ තමන්ට වැඩිපුරම ආදරය කරන තමන්ව රැක බලා ගන්න සමහර ලාවට තමන්ට බෙහෙත් ටික අරන් දෙන තමන්ව උණු වතුරෙන් ඇල් වතුරෙන් නාවලා තමංග බොහෝම ආදරෙන් රැක බලා ගන්න දරුවට වැඩිපුර සලකනවා. සමහර ලාවට ගේ ඉඩ කඩන් වැඩිපුර ලියලා දෙන්න පුළුවන්. තව දරුවෙක් ඉන්නවා පවුලේ බේබද්දෙක්. එක්ක සුරාව සූදුව සල්ලාලකම දෙමව්පියන්ගේ තියෙන දේ පවා හොරකම් කරගෙන ගිහිලා දුරාචාරයේ දෙන දරුවේ. එතකොට දෙමව්පියන්ට මේ දරුවා යහපතට ගන්නම බැයි නම් අපි දන්නවා අර සංසාර පුරුදු එක්ක සමහර පවුල්වල සංසාර හතුරු වෙනවා. මොන විදිහටවත් යහපත යොදවන්න බෑ. එතකොට එවැනි දරුවෙක් ගැන දෙමව්පියෝ හිතන්නේ මේ ළමයාට මේ දේපල දුන්නොත් මූ මේවත් විනාශ කරයි. මේවත් නැති නාස්ති කළා දායි. එක්කෝ මේවත් උගස්තියයි.
මේවත් සල්ලාලකමේ දෙන්න සුරාවට සූදුවට මේවා යොදවයි. මේ අපේ වස්තුව නැතිවේ. ඒ නිසා දෙමව්පියෝ එහෙම හිතනවා. ඒ නිසා විශේෂයෙන්ම දෙමව්පියෝ තමන්ගේ තීරණේ මත ඒ දරුවන් වෙනුවෙන් ඒ සුදුසු කාලවල ඒවා පවරා දෙමින් ඒවා දෙමව්පියන්ගේ යුතුකම්. දැන් අපි මේ දක්වා ඔබට කතා කරේ විශේෂයෙන් දෙමව්පියෝ දරුවෙක් හදා ගන්නකොට දරුවන්ව ධර්මානුකූලව ධර්මයේ තුල සකස් කර ගන්නකොට සමාජයට ගුණ යහපත් දරුවන් බවට පත් කර ගන්නකොට දෙමව්පියෝ තුල තිබිය යුතු යුතුකම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සිඟාලුවාද සූත්‍රයේ පෙන්නනවා මහණෙනි දරුවන් විසින් ඒ දරුවන්ගේ යුතුකම් දෙමව්පියන්ගේ යුතුකම් ඉටු වුණාද නැද්ද කියන දෙයටත් වඩා දරුවෙක් හැටියට ඔබ මේ ලෝකේ ඉපදුනාට පස්සේ ඔබ විශේෂයෙන්ම දෙමව්පියන්ට විශාල ණයක් තියෙන. මේ ණය ඔබට ගෙවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට මාස ගණනාවක් කුසේ දරාගෙන විශාල දුකක් විඳලා ඒ දරුවා උපදිනකොට බොහෝ වෙලාවට ඔබ දන්නවා දරුවෙක් උපදිනකොට ඒ අම්මලා කොච්චර වේදනාවක් විඳිනවා. සමහර මවුරු මිය යනවා දරුවා බිහි කරන්න ගිහිල්ලා. අම්මා කෙනෙක් දරුවෙක් කුසට ආපු වෙලාවෙ ඉඳන් කනබොන ආහාරයෙන් පවා පුදුම විදිහට ආරක්ෂා වෙනවා. දරුවා ගැන ඒ තරම් හිතනවා. ඉස්සර අපේ සමාජය තුල තිබුණා දරුවෙක් කුසට ආවට පස්සේ අම්මා පුදුමාකාර සිල්වත් ජීවිතයක් ගත කරනවා වගේම දෙපාරක් පන්සිල් ගත්තා. පළවෙනි වතාවේ තමන් පන්සිල් සමාදන් වෙලා කුසට අත තියාගෙන තව වතාවක් පන්සිල් සමාදන් වෙනවා. තමන්ගේ කුසේ ඉන්න දරුවා ගුණධර්මවල ධර්මයේ තුල සමාදන් කෙරුව දරුවක් කුසේ ඉන්නේ නැද්ද? එතකොට මේ වගේ දෙමව්පියෝ තමන්ව මේ ලෝකයට උපද්දවලා කවලා පොවලා පෝෂණය කරලා කිරි ටික දීලා යම් මට්ටමකට ලොකු මහත් කරාට පස්සේ අපි හිතමු දෙමව්පියන්ට සමාජලාවට හැමෝටම ආදායම් මාර්ග නැහැ. සමහර දෙමව්පියන්ගේ ජීවිතවල නොඑක් ප්‍රශ්න තියෙනවා. ඒ දෙමව්පියන්ට එක්ක ලීඩර් රෝග, කරදර, විපත් විශාල ප්‍රශ්න ජීවිතයේ ලොකු අසරණ වීම. එතකොට මෙවැනි දේවල් නිසා දෙමව්පියන්ගෙන් යම් යම් අතපසු වීම ජීවිතේ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක පවා අනේ මොනවා වුණත් අපිව මේ ලෝකයට බිහි කරානේ කියලා එහෙම හිතන දරුවෙක් තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් කළ යුතු යුතුකම් තියෙන. බුදුරජාණන් වහන්සේ මේ යුතුකම් පෙන්වන්නේ මහණෙනි මේවා යුතුකමක් වුණාට කෘතගුණ සලකලා නම් අවසන් කරන්න බෑ කියලා. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවක් සුප්පතිකාර සූත්‍රය. ප්‍රතිඋපකාර කිරීම ගැන වදාළ දේශනාව. මේ දේශනාවේදී ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මේක උපමාවක්. අවුරුදු 100ක් ආයුෂ ඇති පුතෙක් තමන්ගේ දෙමව්පියන්ව අම්මව වම් උරහිසේ තියාගෙන තාත්ත දකුණු උරහිසේ තියාගෙන මතක තියාගන්න මේක උපමාවක්. මේ ප්‍රායෝගික කරන එකක් නෙමෙයි. මේ උපමාවට බුදුහාඳුර පෙන්නනවා තමන්ගේ දෙමව්පියන් උරහිසේ තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කරන. අපි නිකන් කතාවට කියන්නේ කරේ තියාගෙන උපස්ථාන කරනවා කියලා. උණුපැන් ඇල්පැන් වලින් නාවනවා, කවනවා, පොනවා. ඒ වගේ කරේ තියාගෙන අප උපස්ථාන කරන. ඒ දෙමව්පියෝ මේ දරුවාගේ උරහිස්වලම මලමුත්‍ර කරන. ඒත් මම මෙච්චර කළ මගේ උරහිසේ මලමුත්‍ර කරා නේද කියලා සිතුවිල්ලකින්වත් දෙමව්පියෝ ගැන වැරදි දෙයක් හිතන්නේ. මහ ආනන්දය බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට අවුරුදු 100ක් තමන්ගේ ආවිෂම දෙමව්පියෝ කරේ තියාගෙන සැලකුවත් ආනන්දය දෙමව්පියන්ට උපස්ථාන කරලා ප්‍රතිඋපකාර කරලා මේ විදිහට නම් අවසන් කරන්න බෑ කියලා. එහෙමනම් මතක තියාගන්න දරුවෙකුට කන්න බොන්න දුන්නා කියලා බෙහෙත් ටික ගෙනත් දුන්නා කියලා කොච්චර ඉන්න හිටින්න සකස් කරලා ඇඳුමක් ගෙනහලා දුන්නා කියලා කෑම වේල හදලා දුන්නා කියලා දෙමව්පියන්ට ඒ තියා කරේ තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කරත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ ණය ගෙවල අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්වනවා. ඒ තමයි මේ කාම ලෝකේ. අපි මේ ඉන්නේ කාම ලෝකේ. පංච කාමයන් තුල තමයි මේ ලෝකේ සත්‍යයන් සැපේ සතුට හොයන්නේ. මේ කාම ලෝකේ තියෙන ඉහළම සැප සම්පත්තිය තමයි චක්‍රවර්ති රාජ සැප සම්පත්තිය. මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් ගැන ඔබ අහලා ඇති. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු කලාතුරකින් මේ කාලවල පහළ වෙන්නේ නැහැ. දීර්ඝ ආයුෂ ඇති කාලවල ලෝකේ සක්විති රජවරු පහළ වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ උපමාවකට කියනවා මහණෙනි තමන්ගේ දෙමව්පියන් සක්විති රජකමේ පිහිටවනු මේ ලෝකේ තියෙන ඉහළම සැප සම්පත්තිය සක්විති රාජ සම්පත්තිය දෙමව්පියන්ව පිහිටවනු ඒත් දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරලා සලකලා ඒ තුලින් ණයගෙවල අවසන් කරන්න බෑ කියලා එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ ඒකට හේතුව දෙමව්පියෝ කියන්නේ දරුවන්ට බොහෝ උපකාර පිණිස පවතිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනදී කරුණු පහක් පෙන්වා ආනන්දේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරනවා නම් ඒ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කළ යුතු කාරණා පහක් තියෙනවා. අන්න බලන්න අපි බොහෝ වෙලාවට සමාජ අපි මේ සලකනවා සලකනවා කියලා දකින අය තුලත් අපි බොහෝ වෙලාවට සමාජයේ අර මේ වැඩිහිටි නිවාසවලට දාලා දෙමව්පියන්ව පාරට ඇදලා දාන දරුවෝ ගැන නෙමෙයි මේ සලකනවා කියන හිතන අය ගැන හිතන් බොහෝ වෙලාවට සමාජය තුල අපි කියනවා ආයා නම් එයාගේ දෙමව්පියන්ට හොඳට සැලකුවා එයා නම් යුතුයකම ඉෂ්ට කරා කියලා එහෙම කරපු කෙනෙක් ගැන ගත්තත් එයා සලකලා තියෙන්නේ එක්ක දෙමව්පියන්ට ඇඳුම් පැළඳුම් ටික ගෙනහලා දෙන උදේට සමාජයට එක තැන් වෙච්ච දෙමව්පියෝ නම් නැකිට්ටවල උස්සගෙන ගිහිල්ලා දත් ටික මැදලා උණු පැන් වලින් නාවලා ඇඳුමක් අඳලා උස්සගෙන ඇවිල්ලා එක්ක පුටුවක තියෙනවා කවදාවත් හිත රිදෙන වචනයක් කියන්නේ නැහැ බනින්නේ නැහැ සැර කරන්නේ නැහැ සමාට කෑම ටික ළඟ ඉඳගෙන කවනවා බේත් ටික දෙනවා ඔය විදිහට ආදරෙන් රැක බලා ගන්න ඒක සැලකීම හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රතිඋපකාරයක් වෙන්නේ ප්‍රතිඋපකාරයක් වෙන්න නම් මෙන්න මේ කරුණ පහ දෙමව්පියෝ තුළ ඇති කරන්න කියන. ඒ තමයි මහණෙනි සද්ධාව දෙමව්පියෝ තුළ බලවත් කරවන්න. අන්න ප්‍රතිඋපකාර කරන්න පුළුවන් ක්‍රමේ. දෙමව්පියෝ තුළ බුදුහාමුදුරුව ගැන සද්ධාව ඇති කරවන්න. මේ ධර්මයේ ගැන දෙමව්පියෝ තුළ සද්ධාවක් ඇති කරවන්න. ශ්‍රාවක සංඝයා ගැන මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන දෙමව්පියෝ තුළ සද්ධාවක් ඇති කරවන්න. ඒ කියන්නේ දෙමව්පියන්ව ධර්මයට යොමු කරන්න කියන කාරණේ. ඒ දෙමව්පියන්ව එක් කරගෙන යනවා. පින්කම් වලට එක්කන් යනවා. රුවන්වැලි සෑය වඳින්න ශ්‍රී මහා බෝධිය වඳින්න වන්දනා කරන පින්කම් වලට සීල් ගන්න යන එක යනවා. ඒ දෙමව්පියන්ට සද්ධාව ඇති කරගන්න උදව් කරන පින්කම් වලට දෙමව්පියන්ව යොමු කරන අන්න දෙමව්පියන්ට ප්‍රතිඋපකාරයක් හැටියට මේ සසරෙන් මිදෙන්න ඒ දරුවා මඟ පෙන්නනවා. ඒ සඳහා දෙමව්පියන්ට උපකාර කරන අන්න ප්‍රතිඋපකාරේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාරයක් කරන්න කල්පනා කරනවා නම් ඒ දෙමව්පියන්ව සීලාදී ගුණධර්මවල පිහිටවන්න උත්සාහ කරන්න අපි ගමු සමහර වෙලාවට දෙමව්පියන්ගේ ගිහි ජීවිත ගත කරන ජීවිතයේ ප්‍රශ්නවල ගැටි ගැටි ජීවත් වෙන හම්බ කරන්න මහන්සි වෙන දරුවෝ මැත්තේම නැහිගෙන ජීවත් වෙන දෙමව්පියෝ ඉන්න සමහර වෙලාවට ළමයි නිසා නොයේක් සමහර ලාවට වැරදි වැඩවලට කේන්ති යනවා දරුවන්ට බනිනවා තරහ යනවා බොරු කියනවා එතකොට මේ වගේ වෙලාවක දරුව දෙමව්පියෝ ගැන කරුණාවෙන් පුළුවන් තරම් දෙමව්පියන්ව සීලයට යොමු කරනවා අපි ගම පොයේ දවසකට කියලා දැන් සමහර දරුවෝ ඉන්න පුළුවන් අනේ අම්මට මොන සීල්ද මේ දරුව බලාගන්න බොහෝ වෙලාවට අම්මලා තාත්තලා වයසට යනකොට දරුවන්ගේ දරුව හුරතල් කර කර ගෙවල් වල වැඩකාරයෝ වගේ සමහර ගෙවල් වල පොඩි දරුවෝ ඒ ළමයි බලා ගන්න. එතකොට තමන් වැඩට යනවා රස්සාවට යනවා ළමයි බලන ඒවා ගෙවල් වල ඔක්කොම වැඩ ටික අර වයසක අම්මලා තාත්තලා. ආදරෙන් හිතවත්කමින් ගෙදර වැඩක් සහයෝගයෙන් කරන එක වෙනම දෙයක්. සමහරු නිකන් වැඩකාරයෝ වගේ. එහෙම නැතත් එක්ක බැනු. කොහොම අම්මා මේ ළමයා බලාගත්තද? අන්න ළමයා වැටිලා ඔහොම කියේ කිය අර දෙමව්පියන්ට බැන බැන සැර කර කර ඒ වගේ කොච්චරනම් අකුසල් රැස් වෙනවද දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කෙනා තමන්ගේ දෙමව්පියන්ව සීලයට යොමු කරගන්න පුළුවන් තරම් අනේ අම්මා මේ කාලේ හොඳට සීල් රැකගෙන ඉන්න හොඳට බණ අහගෙන ඉන්න එතකොට මේ දෙමව්පියන්ව පොයි දවස් වලට දරුවම සීල් ඇඳුම් අරන් දීලා සීල් ගන්න බණ භාවනා කරන්න පින්කම් කරන්න යන් අම්මේ යන් තාත්තේ කියලා එක් කරගෙන යනවා අන්න ප්‍රතිඋපකාර කරන දරුව තමන්ගේ දෙමව්පියන්ට සද්ධාව ඇති කරගන්න උපකාර කරන තමන්ගේ දෙමව්පියන්ට සීලාදී ගුණධර්ම දියුණු කරගන්න උදව් උපකාර කරන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තමන්ගේ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න නම්
දෙමව්පියන්ට සුතවත් භාවයේ දහම් දැනුම ඇති කරගන්න උපකාර කරන්නට ඕන. ඒ කියන්නේ දෙමව්පියන්ට බණහන් අවස්ථාව හදලා දෙන්න. බණ පොත්පත් ගෙනහල්ලා දෙන්න. ඒ දෙමව්පියන්ට සමහර වෙලාවට ගෙනහල්ලා අම්මේ මේ හොඳ පොතක් අම්මා මේ බණ පොත කියවන්න. අම්මා මේ බණගෙන බෙතරන් වහන් සහවණාවට යොමු කරවන. ඒ දෙමව්පියන්ට නුවණ දියුණු කරගන්න භාවනා කරන්න ප්‍රඥාව සීල් රකින්න පින් කරන්න භාවනා කරන්න. අපි දන්නවා සමහර දෙමව්පිය ඇවිල්ලා ඒ පුංචි දරුව වෙනුවෙන්ම කියන අනේ හාඳුනේ අපේ දරුව පැවිදි වෙනවා නම් අපි හරි ආසයි. අපි පුංචි කාලේ ඉඳන් කියනවා කියන අනේ පුතේ මේ සසරින් ගැලවෙන්න. ඒ ළමයින් අද වෙන්න මග පෙන්නනේ ඉඳලා මැරුණලා මොකෙක් වුණහම මොකද අපි දන්නවෑ කියලා හිතනවා නම් එහෙම හිතන අය ඉන්නවා. අපි ඉන්නකන් සලකන ඔය ඉන්නකන් කන්න බොන්න දෙනවා. මැරුණට පස්සේ ඉතින් අපි දන්නේ නැහැනේ මොකෙක් වුණහම. එතකොට ඒ වගේ දෙමව්පියන්ගේ අවශ්‍යතාවයල් සොයලා බලලා ඒවා ඉෂ්ට කරන වහන්සේ පේනමගේ දෙමාපියන් ආරක්ෂා කර ගැනීම. ඒ අය පරම්පරාවක් හැටියට තමන්ගේ කුලසිරි තමන්ගේ පරම්පරාවෙන් රැගෙන ආපු චාරිත්‍ර වාරිත්‍ර ඒ අය බලාපොරොත්තු අනේ අපේ දරු අපේ කුලසිරිත් ඉදිරියට අරගෙන යයි. අපේ දරු අපේ පරම්පරාව ආරක්ෂා කරගනි. අපේ මේ පරම්පරාවේ ආපු ගුණධර්ම ගෞරවාන්විතව මේ දරුව ඉස්සරහට අරගෙන යයි. ඒවා රැක ගැනීම දරුවන්ගේ යුතුකමක් කියන දෙමව්පිය වෙනුවෙන් කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පිය දෙදෙනා මිය ගියාට පස්සේ කවුරුත් මැරෙනවනේ. ඔබ අපි දන්නේ දරුවෝ ඉස්සර වෙයිද අම්මා තාත්තා ඉස්සර වෙයිද මේ ලෝකේ ස්වභාවය මතක තියාගන්න. අපේ පවුලේ පස් දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් පහ. අපේ ගෙදර 10 දෙනෙක් ජීවත් වෙනවා කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. කාට කවදා කොතන කොයි මොහොතේ ඉස්සර වෙයිද දන්නේ. මේක තමයි ලෝකේ ස්වභාවය. දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ ඉස්සර වෙනවා. දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ ඉස්සර වෙනවා. ස්වාමියා ඉදිරියේ බිරිඳ ඉස්සර වෙනවා. බිරිඳ ඉදිරියේ ස්වාමියා ඉස්සර වෙනවා. කාට කවදා කොතන කොයි මොහොතේ ජීවිතේ මරණය තමන් කරායිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. බැරි වෙලාවත් දෙමව්පියෝ තමන්ට කලින් මිය පරලව ගියොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දරුවන්ගේ යුතුකම තමයි ඒ දෙමව්පිය වෙනුවෙන් පින්කම් කිරීම, ඒ අයට දානමාන ආදිය, ඒ අය වෙනුවෙන් පූජා කිරීම. දෙමව්පියන් ඒක දරුවන්ගේ යුතුකම. තමන්ගේ දෙමව්පිය මිය පරලව ගියාට පස්සේ දැන් අපි දන්නවා අපේ රටේ සාමාන්‍ය ගත්තොත් හත් දවසින් කරන පින්කම් තුන් මාසෙ පින්කම් සමහර දරුවෝ මාස පතානේ අපේ අම්මා වෙනුවෙන් අපේ තාත්තා වෙනුවෙන් දන් දෙනවා. ඊළඟට ඒ දෙමව්පියන්ගේ වයස අය හොයලා සමහරට වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා අපේ අම්මගේ වයසේ අපේ තාත්තගේ වයසේ අය හොය හොයා දම් පින්කම් කරන තමන්ට පුළුවන් ආකාරයට දෙමව්පියෝ සිහිපත් කර කර ඒ අය වෙනුවෙන් පින්කම් කිරීම දරුවන්ගේ යුතුකමක් හැටියට බුදුහාඳුරෝ පෙන්වනවා. එතකොට මේ වගේ දරුවන් වෙනුවෙන් දරුවන් දෙමව්පියෝ වෙනුවෙන් ඒ අය මිය පරලව ගියාට පස්සේ ඒ අයගේ දායාදයන් ආරක්ෂා කර ගැනීම ඒකත් යුතුකමක් හැටියට බුදුහාඳුරෝ පෙන්නු. දෙමව්පියන් අපි කියන්නේ පරම්පරාවෙන් ලැබිච්ච දේ. බලන්න ඉස්සර පරණ මිනිස්සු බොහෝ දුරට තමන්ගේ දීපල ඉඩකඩම් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම මේවා අපේ පරම්පරාවෙන් ලැබිච්ච දේ. මේවා අපේ මුතුන් මිත්ත අපේ අම්මලා තාත්තලාගෙන් අපිට ලැබිච්ච දේ. මේවා විනාශ වෙන්න දෙන්න බෑ. එතකොට ඒවා දරුවන්ගේ යුතුකමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නු. මේ විදිහට දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුකම්, දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුකම්, මේවා සාමාන්‍ය ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ මේ ගිහි ජීවිතයේ ගත කරන සාමාන්‍ය ජීවිතය තුළ ජීවත් වෙන අයට මේ යුතුකම් පවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ. ඒ ජීවිතයක් මෙලවත් පරලවත් යහපත පිණිස සකස් කර ගැනීම පිණිස උපකාර වෙන කරුණු හැටියට. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතවල මේ ගුණ ධර්ම අඩුපාඩුකම් බල බලා ඇති කරගන්න කෙනා තමන්ගේ මෙලව පරලව දෙකම ජය ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යම් කිසි දරුවකට පුළුවන්කම තිබිලා අපි දන්නවා වර්තමානයේ සමහර වැඩිහිටි නිවාස ගත්තහම අපි නොඑක් පින්කම් කරනකොට දන් දෙනකොට ගිහිල්ලා සමහර වැඩිහිටියන්ගෙන් දරුවෝ ගැන අහනකොට ඒ දෙමව්පියෝ කොච්චර වුණත් තමන්ට සමහරට සලකන්නේ නැහැ. බේත් ටික ගෙනහලා දාන්නේ වැඩිහිටි නිවාසෙත් එක්කෝ පාරට ගෙනල්ලා ඉස්සරහා දාලා ගිය දරුවෝ ගෙනල්ලා බාර දීලා ගිය දරුවෝ නෙමෙයි. ඒ තමන්ගේ දරුවට
අගෞරවයක් වෙයි කියලා නමක්වත් කියන්නේ නැහැ ඉන්න තැනක්වත්. සමහර ලාවට තමන්ගේ දරුව සමාජයේ ඉහළ එක්කෝ මැතිඅමති කෙනෙක් වෙන්නත් පුළුවන්. සමාජ ඉහළ නිලතර දරන කෙනෙක්, එක්කෝ වෛද්‍යවරයෙක්, එක්කෝ විදේශ රටවල සමහර දෙමව්පියන්ගේ දරුව ගත්තෝ. දරුවෝ 5-6 දෙනෙක්. එක්කෝ පුතා ඇමරිකාවේ කියයි, දුව කැනඩාවේ, ඊළඟ පුතා තවත් රටක. ලෝකේ පුරා දරුවෝ ඉහළ තනතුරු වල. එතකොට දෙමව්පිය බොහෝම දුක් විඳිමින් ජීවිතේ සමාලාට කාත් කවුරුත් නැතුව දරුවෝ ගැනම හිත හිත ජීවිතේ අවසන් වෙලා යනවා. ඒ නිසා පින්වතුනි ඔබ බොහෝ වෙලාවට ධර්මානුකූලව හිතන්න මේ මනුස්ස ගුණ ධර්ම ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං. තමන්ට තමන්ගේ දෙමව්පියන්ව රැකගන්න පුළුවන්කම තියෙද්දි, ධනෙ තියෙද්දි, හැකියාව තියෙද්දි තමන්ගේ දෙමව්පියන්ට නොසලකා හරිනවනම් පහූ සන්තෝන භරති නජඤ්ඤා වසලෝ හෝති. ඒකෙනා වසලෙක් හැටියට වසල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රෙත් මේ කාරණේම පෙන්වුවා. යම් කිසි කෙනෙක් තමන්ගේ දෙමව්පියන්ව රැක බලා ගන්න, උපස්ථාන කරන්න, ඒ අයට සලකන්න, යුතුයකමක් හරි ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙද්දි නොසලකා හරිනවා නම් ඒක පිරිහෙන කාරණයක්. ඔහු මෙලව පරලව දෙකෙන්ම පිරිහිලා යන කාරණයක් හැටියට පරාභව සූත්‍ර පෙන්වයි. ඉතින් මේ හැම දෙයකින් ඔබට මේ ධර්ම කරුණ වලින් සිහිපත් කළ දෙන්නේ ඔබේ ජීවිතය තුළ මේ කාරණා හොඳට හිතන්න. අපි සසරේ ඉපදෙමින් මැරෙමින් යන භයානක සංසාර ගමනක යන පිරිස. ඒ නිසා ජීවිතේ පසුතැවෙන්න තියාගන්න එපා. බොහෝ දෙනෙක් අනේ අපිට ඉන්නකන් සලකන්න බැරි වුණා කියලා මැරුණාට පස්සේ හරියට පසුතැවෙන. ඒ නිසා පස්සේ පසුතැවෙන ජීවිතේ තියාගන්න එපා. පුළුවන් විදිහට ඔබේ යුතුයකම් ඔබ ඉෂ්ට කරන්න, ගුණධර්ම රැකගන්න, සිල්වත්ව ජීවත් වෙන්න, ධර්මානුකූලව ජීවිතේ සකස් කරගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරපු ධර්ම කාරණා, ගුණධර්ම, ඒ යුතුයකම් වගකීම් මේ හැම දෙයක්ම ඔබ හැම දිනාටම ජීවිතේ ධර්මානුකූලව සකස් කර ගැනීම පිණිස ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සදහැවතුන්ට තවත් පුංචි විශේෂ කාරණයක් අපි සිහිපත් කරනවා. ඔබ දන්නවා හොරණ සීලසුවරණ ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අපි ඉදි කරපු ඒ උතුම් ගිලම් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් උස ඇති සුවිශාල චෛත්‍ය රාජානන් වහන්සේ නමක් අපි ඉදි කරනවා. මේ චෛත්‍යයේ බොහෝ වැඩ කටයුතු දැන් අවසන් වේගෙන යමින් පවතින්නේ මේ බක්කුල මහා සෑ චෛත්‍ය රාජානන් වහන්සේ මුල් කරගෙන මේ පෙබරවාරි මාසේ 21 වෙනි දින සවස් වරුවේ මහා සෑ වන්දනා පින්කමක් සංවිධානය කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන් ඔබට සදහැවතුන් අපේ බණහන් අපේ පින්කම් වලට සම්බන්ධ වෙන සදහැවතුන්ට අපි පුළුවන් අයට ආරාධනා කරනවා පින්කමට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් ඔබ නිරෝධායන නීති රීති යටතේ ඔබ පින්කමට සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේ පුළුවන් තරම් අපට සුවඳ මල් වර්ග චෛත්‍ය වලට පූජා කරන බක්කුල මහා සෑයේ ඒ සැරසිලි ආදී කටයුතු සඳහා 20 වෙනිදා හෝ 21 වෙනි දින උදෑසනින් ඒ කටයුතු සඳහා අපට මල් ලැබෙන්න සලස්සන්න ඔබට පුළුවන්කම තියෙනවා. පින්කම ආරම්භ වෙන්නේ පෙබරවාරි 21 වෙනිදා සවස 6 සිට රාත්‍රී 9 දක්වා මේ සය වන්දනා පින්කම හොරණ සීලසුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ පැවැත්වෙනවා. ඉතින් ඒ කාරණිය සිහිපත් කරමින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ සියලු දෙනාටමත්, ඔබ හැම දෙනාටමත්, ලක්හඬ ගුවන්විදුලියේ සියලු දෙනාටමත්, ගායන් මහත්මයා ඇතුළු හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.